අයිබෝන් essential pharmacology ආයතනයේ බහුවර්ණ විවරණ වීඩියෝ පාඩම් මාලාව සමගින් එකතු වී සිටින ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. අපි paracetamol ගැන කතා කරනකොට මේ paracetamol වල තියෙන ප්‍රධාන action දෙකක්. ඒක තමයි anti අපි කවුරුත් දන්නවා antipyretic action එක paracetamol උන අඩු කරන්න ගන්නවා. ඒ වගේම වේදනා නාශකයක් ලෙසත් analgesics action එකක් තියෙනවා. එතකොට මේ paracetamol analgesics කියන group එකේ ඒ කියන්නේ NSAIDs category එකට වැටෙන්නේ නැහැ. මොකද NSAIDs එකේ තියෙන antiplatelet action එක සහ anti-inflammatory කියන action එක මේ paracetamol වලට නැහැ. ඒ නිසා මෙයා analgesics කියන group එකේදී මෙයා තනිව වෙන් වෙලා ඉන්න ඖෂධයක් වශයෙන් තමයි මෙන්න මේ paracetamol හඳුන්වන්න පුළුවන්. එතකොට paracetamol කොයි වෙලාවකවත් NSAIDs එකක් වෙන්නේ නැහැ. හේතුව paracetamol වලට තියෙන්නේ action දෙකයි. ඒ තමයි analgesics සහ antipyretic action. ඒක ඔයගොල්ලන්ට දැන් පැහැදිලි වෙනවා ඇති. ඉතින් මේ paracetamol වලට කතා කරන්න දෙයක් නැහැ. මේකට කියන්නේ acetaminophen කියලා. acetaminophen කියලා. එතකොට ඒ වගේම මෙන්න මේ කතා කරන paracetamol weak prostaglandin inhibitor කියලා. weak prostaglandin inhibitor කියන්නේ. ඒක නිසාම මේ paracetamol වල තියෙන anti-inflammatory reaction එක significant වෙන්නේ නැහැ. ඒ නිසා අපි paracetamol වලට anti-inflammatory reaction එකක් තියෙනවා කියලා අපි සලකන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕනේ paracetamol කියන්නේ para-aminophenol derivative එක. para-aminophenol derivative එක. ඒ වගේම මේ paracetamol ලැබිලා ගොඩාක් safe drug එකක්. ඒ කියන්නේ මේකට broad therapeutic index එකක් තියෙන drug එකක්. broad therapeutic index drug එකක්. ඒ කියන්නේ මේකේ අපි ගන්න ඖෂධ මාත්‍රාවට වඩා ඖෂධ මාත්‍රාව පොඩ්ඩක් වැඩි වුණා කියලා patient death වෙන්නේ. ඒ කියන්නේ patient ලොකු side effect එන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේකට කියන්නේ broad therapeutic index drug එක කියලා. එතකොට මේ paracetamol caution වෙන අවස්ථා තමයි hepatic impairment තියෙන patient ලට paracetamol caution එකක් වෙනවා. ඊට අමතරව alcohol dependence, ඒ කියන්නේ alcohol එක දිගට ගන්න continuous ගන්න alcohol abuse patient ලගේ ලිවේ කොහොමත් damage කියන තත්ත්වයට පත් වෙමින් පවතින ලිවේ එකක් තමයි උන්ට තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට දෙන එකත් paracetamol caution එකක් විදිහට අපි දක්වන. ඊට අමතරව contraindicated ගත්තොත් 3 months වලින් අඩු බබාලට paracetamol නිර්දේශ කරන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රවණතාවයක් විදිහට ගත්තොත් අපි දන්නවා 2 months වල vaccine එකක් දෙනවා පොඩි ළමයිට. ඒ කියන්නේ ඉපදුණු ළමයට අවුරුදු මාස දෙකෙන් පස්සේ vaccine එකක් දෙනවා. 2 months vaccination එකක් තියෙනවා immunization program එකේ. ඉතින් මේ 2 months vaccination එකේ ගොඩක් වෙලාවට වෛද්‍යවරු පවා සමහර වෙලාවට බබාට උනේනවට paracetamol ගන්න කියලා නිර්දේශ කරන අවස්ථා දැකලා තියෙනවා. ඉතින් නමුත් paracetamol කියන ඖෂධය මාස 3න් 15 දරුවන්ට පොඩි ළමයිට නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම paracetamol වල side effect එකක් විදිහට අපිට side effects විදිහට අපිට දකින්න පුළුවන් skin rash, urticaria, ඒ වගේම drug fever. ඒ කියන්නේ allergic reaction වලදී මේ drug එක ගත්තම අපි උනාඩු කරන්න දුන්නට ඒ drug එක නිසා අපිට පුංචි ෆීව එකක් එන්න පුළුවන්. අපි එකට කියනවා ඩ්‍රග් ෆීව. ඒක ඩ්‍රග් එකට තියෙන ඇලර්ජික් රියැක්ෂන් එකකට තියෙන ප්‍රතිචාරයක් විදිහට තමයි ඒක මතුවෙන්නේ. ඊට අමතරව paracetamol overdose එකක් ගත්තට පස්සේ අපිට අපේ liver damage එකක් සිදු වෙන්න පුළුවන්. ඉතින් paracetamol overdose එකක් වුණාම liver damage එකක් වෙන්නේ කොහොමද කියන එක අපි අපේ මීට කලින් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පැහැදිලිව කතා කරලා තිනවා. ඒ නිසා ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලුවොත් ඕගොල්ලන්ට paracetamol වල පරිවෘත්ති ක්‍රියාවලියේදී metabolization එකේදී liver එක ඇතුළේ සිදෙන සම්පූර්ණ ක්‍රියාදාමයන් process එක ඕගොල්ලන්ට සරල සිංහලෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ paracetamol අර අපි කලින් කතා කරපු NSAIDs group එකේ තියෙන aspirin වගේ කාණ්ඩේ වගේ ඖෂධ වගේ gastric irritation ඇති කරන්නේ නැහැ. මෙන්න මේ කතා කරන paracetamol. එතකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මෙන්න මේ paracetamol අපි ලබා දෙන්නේ body weight එකට. යම්කිසි පුද්ගලයෙකුගේ දේහ ස්කන්ධයට තමයි අපි ලබා දෙන්නේ. කියන්නේ body weight එකට. දරුවෙක් ගෙනන් දරුවගේ බර අනුව තමයි අපි මේ paracetamol දිය යුතු මාත්‍රාව නිර්දේශ කරන්නේ. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න ඕනේ. paracetamol කියන්නේ ශ්‍රී ලංකාව විතර සුලභව භාවිත වන OTC තත්ත්වයේ තියෙන drug එකක්. ඕවද කවුන්ටර් වුණත් ලබා ගන්න පුළුවන් drug එකක්. ඒ නිසා මෙන්න මේ paracetamol වල මාත්‍රාව ඔයගොල්ලො හොඳට කටපාඩම් දැනගෙන තියෙන්න ඕනේ. ඒක දෙන්නේ කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 15යි. මේ paracetamol දිනකට ලබා ගත හැකි උපරිම මාත්‍රාව, ඒ කියන්නේ body weight එකට ලබා ගත හැකි උපරිම මාත්‍රාව තමයි කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 60යි
පැය 24ක් ඇතුළත. එතකොට දැන් අපි ඉගෙන ගත්තා පැරසිටමෝල් දෙන්නේ බොඩි වේට් එකට කියලා. පැරසිටමෝල් කෙනෙක්ගේ බොඩි වේට් එකට දෙනකොට කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් 15ක් තමයි ලබා දෙන්නේ. ඒ වගේම දවසකටම ලබා දෙන්න පුළුවන් උපරිම මාත්‍රාව වෙන්නේ කිලෝග්‍රෑම් එකට මිලිග්‍රෑම් 60යි කෙනෙක්ට ලබා දෙන්න පුළුවන්. එතකොට පැරසිටමෝල් ඒ වගේම අපිට ලබා දෙන්න පුළුවන් කාල ප්‍රාන්තරය තමයි එකපාරක් පැරසිටමෝල් ලබා දීලා අපි පැය 6කින් පැරසිටමෝල් ලබා දෙන්න පුළුවන් ඊළඟ පෙත්ත. හැබැයි අපිට පැරසිටමෝල් පැය 4කිනුත් ලබා දෙන්න පුළුවන්. හැබැයි එහෙම පැය 4කින් ලබා දුන්න කියලා අපි පැරසිටමෝල් දවසකට දෙන්න පුළුවන් කෙනෙක්ට කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 60යි. ඒ කියන්නේ දවසකට ලබා දෙන්න පුළුවන් 4 සැරේ. පැරසිටමෝල් පැය 4ෙන් 4 දුන්නොත් අපිට දවසකට බැලුවොත් පැය 6ක් වාර 6ක් දෙන්න පුළුවන් වුණාට දෙන්න පුළුවන් වාර 4යි. ඒ නිසා තමයි අපි කියන්නේ පැරසිටමෝල් පැය 6ෙන් 6 ලබා දෙන්න කියලා. නමුත් අවශ්‍ය නම් පැරසිටමෝල් පැය 4කින් නැවත ලබා දෙන්න පුළුවන්. ඒ වගේම පැරසිටමෝල් වල අපි ඩෝසේජ් ෆෝම් ටික හොඳට මතක තියාගන්න ඕනේ. පැරසිටමෝල් ටැබ්ලට් එන්නේ මිලිග්‍රෑම් 500. ඒ වගේම පැරසිටමෝල් ඕරල් සස්පෙන්ෂන් සහ ඕරල් සොලියුෂන් කියලා වර්ග දෙකකින් එනවා. ඒකේ පැරසිටමෝල් මිලිලීටර් 5ක පැරසිටමෝල් මිලිග්‍රෑම් 120ක් අඩංගු වෙලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඊට අමතරව පැරසිටමෝල් පොඩි අයට ලබා දෙන ඉන්ෆන්ට්ස්ලට ලබා දෙන පැරසිටමෝල් ඩ්‍රොප් එකකුත් එනවා. ඒකේ පැරසිටමෝල් මිලිලීටර්ස් 0.6ක ඒ කියන්නේ 0.6 ml වල පැරසිටමෝල් මිලිග්‍රෑම් 60ක් අන්තර්ගත වෙලා තියෙනවා. පැරසිටමෝල් මිලිග්‍රෑම් 60ක්. ඒ වගේම පැරසිටමෝල් සපොසිටරි තියෙනවා මිලිග්‍රෑම් ඒ වගේම පැරසිටමෝල් සපොසිටරි තියෙනවා මිලිග්‍රෑම් 125 මිලිග්‍රෑම් 250 ඒ වගේම මිලිග්‍රෑම් 500. ඒ වගේම පැරසිටමෝල් IV ඉන්ෆියුෂන් එන ඉන්ජෙක්ෂන් නෙමෙයි මේක එන්නේ IV ඉන්ෆියුෂන් එකක් විදිහට එන්නේ. ඒ පැරසිටමෝල් එන්නේ මිලිලීටර් 100 පැක්. එතකොට මිලිසී බෝටල් මෙන්න මේ මිලිලීටර් 100 බොටල් එකක 1 මිලිලීටර එක පැරසිටමෝල් මිලිග්‍රෑම් 10ක් අඩංගු වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ බොටල් එකේ 100 ml බොටල් එකේ මිලිග්‍රෑම් 1000ක්. ඒ කියන්නේ අපි බොන 500 පෙති දෙකක තියෙන පැරසිටමෝල් ප්‍රමාණය අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම පැරසිටමෝල් ඕවර්ඩෝස් එකදී පැරසිටමෝල් පොයිසන් ඉන්න එකදී පැරසිටමෝල් එක අරගෙන පැරසිටමෝල් ඕවර්ඩෝස් එකක් වුණාට පස්සේ එතන ඉඳලා පැය 24ක් පැය 48ක් ගියාට පස්සේ තමයි ලිවර් එක ඉන්ජර්ඩ් වෙනවා නම් ලිවර් එකේ ඉන්ජර්ඩ් එකේ සයින්ස් ඇන් සිම්ටොම් එළියට දෙන්නේ. එතකන් ලිවර් එකේ ඉන්ජර්ඩ් වුණාට සයින්ස් ඇන් සිම්ටොම් එළියට දෙන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි පැරසිටමෝල් පොයිසන් එකක සිවියර් ලිවර් ඩැමේජ් එකක් වෙන්න නම් මිනිමලි අඩුම වශයෙන් පැරසිටමෝල් ග්‍රෑම් 15ක් අපේ ශරීරයට ඇබ්සෝබ් වෙලා තියෙන්න ඕන. ඒක ග්‍රෑම් 15ක් අපේ බොඩි එකට ඇතුල් වෙලා තියෙන්න ඕනේ. එන්නේ ඒ නිසා තමයි මම කිව්වේ පැරසිටමෝල් කියන්නේ බ්‍රෝඩ් තෙරපියුටික් ඉන්ඩෙක්ස් ඩ්‍රග් එකක් කියලා කිව්වේ මෙන්න මේ හේතුව නිසා. ඒ වගේම පැරසිටමෝල් ඕවර්ඩෝස් එකක් වුණාට පස්සේ පැරසිටමෝල් වලට අපිට ප්‍රධාන වශයෙන් දෙන ඇන්ටිඩොට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙතියොනින්, අනිත් එක තමයි NAC, එහෙම නැත්නම් N-acetyl cysteine කියන එක. ප්‍රධාන වශයෙන් මෙතියොනින් වලට වඩා අපි වැඩිපුරම භාවිත කරන්නේ NAC කියන ඖෂධය තමයි. N-acetyl cysteine කියන ඖෂධය තමයි පැරසිටමෝල් වල ඇන්ටිඩොට් එක විදිහට අපි භාවිත කරන්නේ. කොට මෙන්න මේ ඇන්ටිඩොට් එක NAC එක අපි පැරසිටමෝල් ඕවර්ඩෝස් එකක් වෙලා within 12 hours ලබා දෙනවනේ. එතකොට තමයි මේක ඉෆෙක්ටිව් එක තියෙන්නේ. නැත්තම් නැති වුණත් අපි ලබා දෙනවා. නමුත් පැය 12ක් ඇතුළත ලබා දෙනොත් තමයි මේ ඇන්ටිඩොට් එකේ ලොකු කාර්යභාරයක් පැරසිටමෝල් වලට එරෙහිව කරගන්න පුළුවන් වෙන්නේ NAC වලි. ඒ වගේම මේ පිළිබඳවත් අපි සම්පූර්ණම සවිස්තරාත්මක වීඩියෝවක් කලින් කරලා තියෙනවා. ඔගොල්ලන්ට ඒ පිළිබඳව තොරතුරු ඕන නම් ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. කොහොමද පැරසිටමෝල් සහ NAC වල අන්තර්ක්‍රියාව සිදු වෙන්නේ කියලා. ඒ වගේම මේ NAC ලබා දෙද්දී NAC ලබා දෙන එක ඉන්ෆියුෂන් එකකට තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ NAC ලබා දෙනකොට මේක රෙජිම් එකකට තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ මේකේ පළවෙනි වෙලාවේදී එක විදියකට NAC ලබා දෙනවා, දෙවෙනි වෙලාවේදී තව විදියකට ලබා දෙනවා, තුන්වෙනි වෙලාවේදී තව විදියකට ලබා දෙනවා. අන්නේ විදිහට අපි ඒකට කියනවා රෙජිම් එකකට තමයි ලබා දෙන්නේ කියලා. පැරසිටමෝල් ඕඩෝස් උණු කෙනෙක්ට NAC එක ලබා දෙන්නේ, NAC ඉන්ෆියුෂන් එක ලබා දෙන්නේ රෙජිම් එකට. ඒකෙදී අපි බැලුවොත් පැරසිටමෝල් ඕවර්ඩෝස් එකක් වෙලා ආපු patient කෙනෙක්ට පළවෙනියටම අපි NAC පටන් ගන්නේදී ඒකත් බොඩි වේට් එකට තමයි පටන් ගන්නේ. පැරසිටමෝල් ඕවර්ඩෝස් වෙලා ආපු patient කෙනෙක්ගේ පළවෙනි NAC dose එක ලබා දෙනකොට අපි ලබා දෙන්නේ කිලෝග්‍රෑම් එකකට NAC මිලිග්‍රෑම් 150. patient ගේ බරේ කිලෝග්‍රෑම් එකකට NAC මිලිග්‍රෑම් 150ක් ලෙස calculate කළා. අපි ඒ ලබා ගන්නා NAC ඖෂධ ප්‍රමාණය 5% dextrose milliliters 200ක අපි අතුල් කර ගන්නවා.
ඒ ඇතුල් කරගෙන ඒක විනාඩි 15ක් ඇතුළත ඉන්ෆියුෂන් එකක් විදිහට තමයි රෝගියාට ලබා දෙන්නේ. ඒ වගේම ඒ ඖෂධ ප්‍රමාණය අපි ලබා දුන්නට පස්සේ අපේ රෙජිම් එකේ තියෙන දෙවෙනි පාර්ට් එකට සෙකන්ඩ් පාර්ට් එකට යනවා. ඒකෙදී අපි නැක් ලබා දෙන්නේ අපි රෝගියාගේ බර අරගෙන රෝගියාගේ බරේ කිලෝග්‍රෑම් මෙහෙකකට නැක් මිලිග්‍රෑම් 50ක් තමයි අපි භාවිත කරන්නේ. එතකොට රෝගියාගේ බර කිලෝග්‍රෑම් මෙහෙකට නැක් මිලිග්‍රෑම් 50ක් ලෙස අපි ෆෝමියුලා එක අරගෙන අපි රෝගියාගේ බරට අවශ්‍ය නැක් ප්‍රමාණය කැල්කියුලේට් කරලා ඒක දාන්න ඕනේ 5% ඩෙක්ලෝස් මිලිලීටර්ස් 500ක දාලා මේක පැය 4ක් ඇතුළත ඉන්ෆියුෂන් එකක් විදිහට යවන්න ඕනේ. මේක පැය 4ක් පුරාම මේ ඉන්ෆියුෂන් එක යවන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි මේක තර්ඩ් රෙජිම් එකට යනවා. ඒ කියන්නේ තුන්වෙනි පාර්ට් එකට යනවා. පළවෙනි එකේදී බර කිලෝග්‍රෑම් මේකට නැක් මිලිග්‍රෑම් 150ක් ලබා දුන්නා. දෙවෙනි අවස්ථාවේදී බර කිලෝග්‍රෑම් මේකට නැක් මිලිග්‍රෑම් 50ක් ලබා දුන්නා. මේ කතා කරන අදන තුන්වෙනි අවස්ථාවේදී බර කිලෝග්‍රෑම් මේකට නැක් මිලිග්‍රෑම් 100ක් ලබා දෙනවා. ඒ විදිහට අපි කැල්කියුලේට් කරලා ඒ ලබා ගන්න ඖෂධ ප්‍රමාණය අපි 5% ඩෙක්ට්‍රෝස් මිලිලීටර්ස් 1000ක ඩයිලූට් ඒ කියන්නේ දිය කරග ඒ කියන්නේ අපි ඒකට ඇතුල් කර ගන්නවා. එසේ හදාගත් ඉන්ෆියුෂන් එක අපි පැය 16ක් රෝගියා වෙත යවන්න ඕන. එතකොට පළවෙනි අවස්ථාව විනාඩි 15 ඊට පස්සේ විනාඩි පැය 4 ඊට පස්සේ පැය 16 අන්න ඒ විදිහට තමයි මේ කතා කරන පැරසිටමෝල් වල ඇන්ටිඩොට් එකේ නැක් ඉන්ෆියුෂන් එක අපි රෝගියා වෙත රෝගියාට ලබා දෙන්නේ. Sooner or later, everyone needs a little help with their health. Help to know if you're taking the best medicine, and help to make sure you're taking your medication right. Help so you can start feeling better. Pharmacists with the Virtual Pharmacist Program offer that kind of help to you. This free program lets you talk with your pharmacist to help you. Make sure you're getting the best medications. Know how to take them.